1959 අංක 8 දරන පනතින් සහ ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පනතින් මෙන්ම 1988 අංක 28 දරන මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තියට අනුව ජනාධිපතිවරයා විසින් මෙලෙස හදිසි නීතිය ප්‍රකාශයපත් කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය මෙවන විට නිකුත් කර ඇති අතර එහි දැක්වෙන්නේ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීමටත් මහජන ආරක්ෂාව සහ අත්‍යවශ්‍ය සැපීම් හා සේවාවන් පාත්වගෙන යාමත් අරමුණු කරගනිමින් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාශ හදිසි නීති තත්ත්වය ප්‍රකාශයපත් කර ඇති බවයි. එය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මකයි. මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වත්මන් ආර්ථික හා සමාජ අර්බුද ජය ගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන දේශපාලන ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා සාමාන්‍ය ජන ජීවිතය බාධා විරහිතව පවත්වාගෙන යාම වෙනුවෙන් මෙලෙස හදිසි නීතිය පැනවීමට රජය කටයුතු කර ඇති බවයි. හදිසි නීතිය පැනවූයේ අර්බුද සමනය කිරීමේ කෙටි කාලීන පියවරක් වශයෙන් පමණක් බවත් රට යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු වහාම ඒ ඉවත් කිරීමට කටයුතු කරන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. දණ්ඩ නීති සංග්‍රහය, අපරාධ නඩු විධාන සංග්‍රහය ඒවාට වඩා ඉහළ තත්ත්වයක් එනවා. නමුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පිළි අරගෙන තියෙන මූලික මිනිස් අයිතිවාසිකම් අභිභවා යන්නේ නැහැ. රැස්වීම, භාෂණයේ නිදහස, ප්‍රකාශනයේ නිදහස, ජනතාවට ගමන් බිමන් කිරීමේ නිදහස ඒ කිසි දෙයක් නැති වෙන්නේ. එතකොට සාමකාමී උද්ඝෝෂණ, සාමකාමී අරගල ඒවා දේශපාලන උද්ඝෝෂණ වශයෙන් යන්නත් මේකෙන් කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කර දින සිට දින 14කින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ නැත්තම් ඉබේම අහෝසි වී යනවා. දැන් මැයි 6 වෙනිදා තමයි හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කරේ. පාර්ලිමේන්තුව නැවත පත් වෙන්නේ ගරුකතා නායකතුමා කියලා තියෙන්නේ මැයි 17. ඒ කියන්නේ දවස් 10 මැයි 16 වෙනිදා වෙනකොට ඉවරයි පාර්ලිමේන්තුව කැඳින්නේ නැත්තම්. එහෙනම් 16 ඉබේම ඒක අවසිනවා. හැබැයි ප්‍රකාශ කර 16 දින 14ක් මේක වළංගුව තියෙනවා. දැන් මේ හදිසි අවස්ථා ගැසට් පත්‍රයේ කිසිම තැනක කියලා නැහැ මොනවද මේ පනවන හදිසි අවස්ථා නියෝග කියන එක. හදිසි අවස්ථාව පමණක් දැනට ශ්‍රී ලංකාව තුල ප්‍රකාශයට පත් කරලා තියෙනවා. කෙසේ වෙතත් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ රට තුල පවතින වත්මන් තත්ත්වයට හදිසි නීතිය පිළිතුරක් නොවන බවයි. හදිසි නීතිය ප්‍රකාශයපත් කිරීමෙන් මෙරට දේශපාලන අස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම පහසුවක් නොවනු ඇති බවද නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා. ප්‍රකාශනයේ නිදහස සහ සාමකාමීව රැස්වීමේ නිදහස ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වන අතර අතනොමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම සඳහා හදිසි නීතිය භාවිත නොකළ යුතු බවයි එම සංගමය අවධාරණය කරන්නේ. මේ අතර මෙම හදිසි නීතිය සම්බන්ධයෙන් හේතු දක්වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ආණ්ඩුවට දැනුම් දී තිබෙනවා. එනුව එළඹෙන සංවාදිනයේදී ජනාධිපති ලේකම් ගාමිණී සෙන්රත්, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න සහ පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතුරුන්ට මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත්තේ. එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ආණ්ඩුවට එරෙහිව දැනට සිදු කරන විරෝධතා සාමාන්‍ය පොලිස් මෙහෙයුම් රාජකාරී සීමාව තුළ මැඩපැවැත්විය හැකි තත්වයක පවතින බවයි. එවැනි තත්වයක් තුළ හදිසි නීතිය පැනවීම ගැටලු සහගත බව මානව හිමිකම් කොමිසම පවසනවා. මේ අතර හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් ගාලු මෝදර අරගලකරුවන් මෙන්ම වෘත්තීය සමිතියේ විරෝධය පළ කරනවා. රාජපක්ෂ ආණ්ඩුවට සම්පූර්ණයෙන් බලය ගිලිහිලා තියෙද්දී සමස්ත ජනතාවම වැඩවර්ජනය කරමින් එවැගේම අර්ථාල් කරමින් ඉස්සරහට ඇවිල්ලා ඝෝෂණය කරන තත්ත්වයක් තුළ ඔවුන්ගේ පැවැත්ම සාධක කරන්න තමයි අදිසි නීතියත් අරන් තියෙන්නේ. ඔය අදිසි නීති සියල්ල අහෝසි කරගන්න කියලා අපි දැඩිව කියනවා. අපි ගෝඨාභය රාජපක්ෂට කියනවා ඔයා පහුගිය සතියේ කිව්වා පොහොර සහනාධාරයේ සම්බන්ධ ප්‍රශ්නේ මට වැරදුනා. IMF යන්න බැරුණා. ඒක වැරදි තීරණයක් කියලා. ඔයාට මේක කියන්න වෙන්නේ ඔයාගේ නෝනට කවදා හරි දවසක. මට ඉල්ලා අස් වෙන්න තිබුණා එක වෙලාවක. ඒක මට ඒ වෙලාවේ කරන්න බැරි වුණා. මම ඒ වෙලාවේ ගත්තේ වැරදි තීරණයක්. කිසිම රාජ්‍ය දේපලකට කිසිම පුද්ගලයෙකුට හානියක් නොකර අපි මෙතන කරගෙන යන අරගලය හදිසි නීතිය වගේ නීතියක් පනවලා විසිරුවන්න යම්කිසි ක්‍රියාමාර්ගයක් රජය ගන්නවා නම් ඒ ක්‍රියාමාර්ගයෙන් නිඳිත ලෙස හෙලා දකිනවා. මිනිස්සුන්ගේ දුක අහනවා වෙනුවට ඒ මිනිස්සු දුක කියනකොට ඒ මිනිස්සුන්ට වෙඩි උණ්ඩෙන් පිළිතුරු දෙනවා නම් කඳුළු ගෑස් වලින් පිළිතුරු දෙනවා නම් මේ වගේ ආණ්ඩුවකින් රටට වැඩක් තියෙනවද? රටේ ජනතාව ඉල්ලුවේ තෙල් ප්‍රශ්න විසඳන්න නම් විදුලි ප්‍රශ්න විසඳන්න නම් ආණ්ඩුවට ගෙදර යන්න නම් හදිසි නීතිය ගෙනාවේ කාගේ අවශ්‍යතාවයද? හදිසි නීතිය ගෙනල්ලා හෙට ගාලු මුදුරු පිටියට අත තියලා ඒවා විසිරුවන්න ගෝඨාභය රාජපක්ෂලා හිතාගෙන ඉන්නෝ නම් අපි කියනවා අත තියලා බලමු. අපි ලෑස්ති උඹලගේ ගෙවල් වල ඇවිල්ලා ඒ අට්ටාල ගහන්න. අප්‍රේල් 3 වෙනිදා ඇඳිරි නීති දැම්මා. ඇඳිරි නීති ගණන් ගන්න නැති මේ රටේ වෘත්තීය සමිතී බහුජන සංවිධාන සටන් කරන මිනිස්සු ඕගොල්ලන්ගේ මේ හදිසි නීති ගණන් ගන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ උදේට ඉල්ලාස් වෙනවා කියලා කියනවා. රැයට ගෙදරට ගියාම නෝනගේ බලපෑමට යට වෙලා නැවත බලේ ඉන්නවා කියලා කියනවා. ඉතින් මේ සෙල්ලම දිගටම කරන්න බෑ. මේ රටේ වෘත්තීය සමිතී ව්‍යාපාරය ඔය ගැසට් ඔය මර්ධන නීති සත පහකට අපි ගණන් ගන්නෙත් නැහැ.
ආණ්ඩුව කල්පනා කරනවා නම් හදිසි නීති දාලා උසාවි නියෝග අරගෙන කඳුළු ගෑස් ගහලා බැටන් ප්‍රහාර එල්ල කරලා උළු පළලා අතපය කඩලා මේ අරගලේ නතර කරන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක හිතලුවක් පමණයි. අපි වෘත්ති සමිති සම්බන්ධී කරන මධ්‍යස්ථානයේ විදියට ලබන සතියම විරෝධතා සතියක් විදියට නම් කරලා තියෙනවා. අපි අභියෝග කරනවා පුළුවන් නම් ඔයාගේ හදිසි නීතියෙන් ඒව නවත්තන්න කියලා. අපි අද තීරණය කරා ඊළඟට පාර්ලිමේන්තුව රැස් වෙන දවසට අපි ඕගොල්ලන්ට ඉතාම සාමකාමීව පාර්ලිමේන්තුව ඇතුළට යන්න දෙනවා. හැබැයි ආපහු එළියට එනකොට අපි මේ රටේ මිනිසුත් එක්ක පාර්ලිමේන්තුව වටේ ඉන්නවා. අපි මේ රටේ මිනිසුන්ට කියනවා ඊළඟ පාර්ලිමේන්තුව රැස් වෙන දවසට අපි හැමෝම යමු පාර්ලිමේන්තු. අපි හැමෝම ගිහිල්ලා අපි පත් කරපු 225ට උත්තරයක් අරගෙන මිස පාර්ලිමේන්තුවෙන් එළියට එන්න එපා කියන බලපෑම කරමු.